අතුල ඇසෙල ගැටුම අපි හිතුවත් වැඩිය ටිකක් දුරද කියනවා. ඒක එහෙම වෙන්නේ ඩන්කන් හින්දා. ඇසෙල කොහෙ ගියත් ඩන්කන් පිටිපස්සෙම තමයි ඉන්නේ. ඇසෙල ඩන්කන් වල්ලන් ඉන්නෙත් ඒක නිසාම තමයි. නැත්නම් ඉතින් ඇසෙල දන්නවා කොයිම වෙලාවක හරි අනිවාර්යයෙන්ම කොයි පැත්තකින් හරි සොට් එක හම්බෙනවා කියලා. අසලට ඩංකන්ට දෙන්නටම මේ විදිහ හොඳ සුපිරි ගේමක් දෙන්න අතුල හැමදේම සෙට් කරලා තියෙන්නේ. මෙදාපාර අතුලට පුළුවන් වේද ඇත්තටම මේ වැඩේ කරන්න? මොකද අතුලට බැරි වුණ හැම සැරේම වගේ හිතාගෙන හිටපු විදියට වැඩේ සිද්ධ කරන්න. නමුත් ඉතින් අතුල මේ පාර නම් වැඩේ හරියටම සිද්ධ කරන්න තමයි යන්නේ. කාටවත්ම සැක හිතෙන්නේ නැති විදියට මේ දේවල් කරන්න තමයි අතුලගේ දලුගේ මුදලාලිගේ දෙන්නගේම ප්ලෑන් එක. මොකද දලුගේ මුදලාලි කියන්නේ තිතින් ලේසි පාසු ඩයල් එකක් නෙමෙයි. නමුත් ඉතින් දලුගේ මුදලාලි මේ වෙද්දි නම් ටිකක් බංකොලොත් වෙලා ඉන්නේ. ඒකට හේතුවත් ඉතින් අසීල කියලා තමයි දලුගේ මුදලාලි හිතන්නේ. මේ වෙනකොට ඉතින් දලුගේ මුදලාලිට ලැබෙන දින හැම දෙයක්ම වගේත් නොලැබෙන්න හේතුවත් අසෙලම තමයි. ඒ නිසා ඉතින් දලුගම් මුදලාලි මේ වෙද්දී අසෙලත් එක්ක පුදුම වෛරකින් ඉන්නේ. ඒ හැම එකටම හරියන්න තමයි මේ පාර දලුගම් මුදලාලි මේ දේවල් සිද්ධ කරන්න හදන්නේ. අතුලට දලුගම් මුදලාලිට දෙන්නටම එක වෛරක්කාරයෙක් තමයි ඉන්නේ. ඒ නිසා ඉතින් මේ දෙන්නම එකතු වෙලා ඉන්නෙත් ඒ නිසාම තමයි. හැබැයි ඉතින් අපිට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මේ පාරේදී අසීරට ලේසි වෙන්නේ නැහැ ගැලවෙන එක. අසීරට මේ දේෙන් ගැලවෙන්න නම් වෙනම පොටක් පාද ගන්න සිද්ධ වෙනවා. ඒකටත් ඉතින් දැන් පරක්කු වැඩි. මොකද අදේටම දැන් ඔන්න ලොකු වලියක් ගිහිල්ලා ලොකු විදි හුමාරුවකුත් යන්න තමයි හදන්නේ. මේකෙදී ඉතින් අසීරට කර්තවයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ඩන්කන්ටත් කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් අතුලටත් ඒ අවදානමම තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ සිද්ධියේදී අතුලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා. මොකද අතුල කියන්නේ හරිම සාධාරණ මිනිස්සෙක්. ඒක ඉතින් අපි කලිනුත් කියලා තියෙනවා. අසල ඉතින් එහෙම නැහැ. අසල කියන ඩයල් එක ඉතින් කවුද කියලා සංගීත බලන හැමෝම වගේ දන්නවා. එනිසා ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස් අපේ වීඩියෝ පහලින් ලියන්න. අපි දිනපතාම දාන වීඩියෝ නැරඹීමට අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටනය තෝල් දාලම තියාගන්න. ඔබට එවිට පුළුවන් වෙනවා අපි දිනපතා දාන වීඩියෝ නැරඹීමට. අදත් අපි කියන්නේ නම් ඔබට සුබ දවසක්.